ඒ භාග්‍යවත්තෝ අරහත්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙුවන් දෙසවන් ඇත්තෝ පින්සිදින් ශ්‍රොද්ධාව වඩත්වා මම හිතුවා ඉතාමත් ලස්සන තීර්ග දේශනාවක් නමුත් අවස්ථාවනුව ඔබට කියල දෙන්න. ඒ තමයි දීගනිකාහතිනව සූත්‍ර දේශනාවක් පායාසී කියේලා පායාසි කියලා රජ කෙනෙ කිටිය ඔට්ටුුණු පලඳපු නැති ප්‍රාදේශය රජ කෙනෙෙන්. මේ රජ්ජුරෝ මැරුුණන්ට පශීප දෙනවා කියල විශ්වාස කරන්නේෑ. ඒ රජජුරෝ හිතාගෙනෙන්නේ ඔක්කෝම තියෙන්න්නේ මේ ලෝකයේ කියලා. අදත් එහෙම නැද්ද අපාහිතියෙන්න්නේත් මේේ දිවියල් ලෝක තියෙ ත් මේක කියලා හිතාගෙන ඉන්නයි නැද්ද. රජ්ජුරුව හිතුවේ හැම්ම දෙයක්ම තියන මේ ලෝකේ මේ ලෝකෙන් පිට දෙයක් නෑ මැරුුණට පස්සේ පම් පව්වේ එනවා කෙලෙ එකක් නෑ මැරුුණණට පස්ේ ඉප දෙෙන්නෙ නෑ මෙතැනින් ඔක්කොමයිවරයි ඒ නිසා ඉන්නේ එක කාලබිල ජොලිය ඉමු ඔන්න රජ්ජුරුවන්ගේ අදහන්ස එතු අදකාලෙත් නැත්්දේවගේ ඇය අදකාලෙත් ඉන්න ඔය වගේ අය ඉතින් පින්වත්නී ඔය රජ්ජුරෝ හිටපු කොසොල්ල රටට සේතවයා නුවරට ලස්සනට බණ කියන ජාවින්ාන්සේ වැඩිය. මේ බුද්ධ සාසන ලස්සනට මිහිීරටම බණ කියන ජාවින්නාාන්ශි කවද්ද. විචිත්‍ර ධර්මකතික භික්‍ෂූන් අත අග්‍ර කවුද. කුමාරකශ්‍යප මාරාතන්න්නන්සේ වනාාන්සේ ගොඩා තරුණයි. තරන්න වාහින් වහන්සිනවා. උන්හන්සේ ධර්මී දේශනා කරනකොට කනහකට ගන්ට හිතෙ නෑ. ඇහි පිල්ලමක් ගහන්ඩ ලෝබයි. එච්චර ලස්සන්ට බන කියනවා. හිට ඇතුලි තියන මොහෝ අවිද්‍යන්දකාර දුරුවෙලා යනවා. කුමාරකශ්වුප මහරන්තන් වහන්සේ බණ කියද්ද. ඒ උත්තමයන් වහන්සේ. කොසොල් රට සේතව්‍ය නුවරට වැඩලා සිංසපාවැනී වැඩි හිටියා පායාසි රජ්ජුරුවන්ගේ ඒ ප්‍රදේශයේ ජනතාවට අදාරංච වුණ අර ලස්සනට බණ කියන රහතන් වහන්සි වැඩලා අපියං මිනිසු පෝහූලිම මේ කැලීතිගිය පායාසි රජුරෝ මාළිගා උඩුමාන්තලි ඉන්නකොට මිනිස්ස ඔක්කොම එක පැත්තක තියෙනවා ලගේෙ නැමැතිට කතා කළලා අ මිනිස්ු කුොහේ යන්නේ රජතුමනී කුමාරකස්සප කියල විචිත්‍රව ධරමය කියන ශ්‍රමණයන් වහන්සේ මක් සංසපවානයට වෙඩලා මිනිස්සු ඒ රහතන් වහන්සේ බලන්ටයනව ඉව ඊටවස් රජුරු කො ඉවරයි ඉවරයි ඔය ශ්‍රමණයා දැම් බණ කියලා මේ මිනිස් උන්ට කියයි පින් පව්තියනවා මැරිල්ල ගිල්ලා අය උපදිනවා. ඊඩ පස්සේ මේ ලෝකෙට එහා ලෝකයක් තියෙනවා කියලා දැම් බණ කියයි. මහාවිනාසයක් වෙන්ට හදන්නේ. මගේ රාජ්්‍යය මිත්‍යයා දුෂ්ටිං වෙලෙන්ට හදන්නේ. කත් හැමිතිසමාගේ නම කත්ත කත් ඉක්මට ගිල්ල මිනිසුන්ට කියාපන් පොඩ්ඩක් ඉඳ පල්ලා. ඔය හාමුදුරුවූ බණකිව්ොත් පින් පවතියනවා කියලා. උඹල හිතපල්ල නෑ ඒක බොරු. ැ හිලා ඉපදනවාකිවූ පිළිගණ්ඩපා මොකටත් කත්ත මොනව වෙය දන්නෑ මං මොකටත් එන්නම් මේ මිනිස්සුන්ට බණ කියන්ට කලින් මම එන්නන්ගොතෙන්ද කියලා ඔන්න මිනිස්සුන්ට බණ කියන්න කලින් රජ්ජුරූ ගිය ලහිලහියේ රජ්ජුරූ ගියා අර මිනිස්සු දෙපැත්තට මෑ ඇත්තේලා හාතන් වන්සේ භානසුවෙන් වැඩ හිටේ රජුර විසරන් හිටිය ේ යාමපු මිනිසු සමහරය කතා බාහ කරල පැත්තකද ගත්ත සමාරය වැන්ද එකක විදි ටිය දැ රජුරු ඉරහින්වා පහන්සි රජුරෝ ඊර් පස්සේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ බන කියන්ඩ කලින් මේ රජ්ජුරෝකිව්වා රජ මේ ස්වාමීනේ මේ මෙලොවක් පරලොවත් තියෙනවා කියලා මැරුණට පස හිපදෙනවා කලෙකක් නෑ පිම් පව් කියලෙකක් නෑ ඔක්කොම තිෙන්න්න මේ ලෝකේ මැරිලා යුපදින්නෑ ඕක තමයි හරි කතාව දෙන් එකපාරම කතාව පටන් ගත කවුද රජ්ජුරු කුමාර කශ්‍යප මහරන්තන් වන්සේ අහෝ මේ රජතුමා දන්න මේ මනා පටිබා නැඇති උල්පතකින් ජලය ගලාගෙනෙන්න්නසේ ධර්මී වැටහෙන විච්චිත්‍ර ධර්මකතිකයන් ඉදිරියේ මේ කතාව කිවකිල රජ්ජුරු දන්නෑනවා කුමාරකශ්ව මහරතන් වන්සේ කියනවා. පරලොවක් නැත මැරුණට පසේ උපදින්නෑ පිම්පව් නෑ කියලා කියනෙක් කෙනෙ දැක්කමයිුමක්. මෙහිමෙක් කනෙ දැක්කමයි. අනේ රජතුමනී. බට හිතෙන්නේ ොකද මේ ඉරහන්ද තියෙන්නේ මේ ලෝකෙද පරලෝකෙද කෙල් ෙවා. මේ ලෝක ැන පේ මේ ප්‍රෘතිී. ඉරහද තියන මේ ලෝකෙද පරලෝකෙද කෙල් හෙවා. වෙනත් ලෝකෙකද මේ ප්‍රෘදධවේද කෙලවවා. ස්වාමීණී වෙනත් ලෝකෙක කිව්වා. ඉරහන්දට අයිති දෙවිවරු මේ ලෝකෙද දිවිය ලෝකෙද කෙ ෙහවවා. ස්වාමීණී දිවිය ලෝකෙ කිවවා. ඒ කතාවේම රජතුමාගේ කතාව නැතිවු නැද්ද. රජතුමකි වන මේකට එහා ලෝකයක් නෑ කියලා. ඉතිං රජතුමනී ඔබගේ කටින්ම කියවුණ ඉරට හඳට අධි ගෘත දෙවරු ඉන්නේ දෙව් ලෝව ඉරහඳ තියන්නේ පර ලෝකයලා. එහෙම කියත් දිමුත් කියනවා දැහවා පිම් පව්නෑ මැරිල්ලා ගිහිල්ල උපදින ලෝකයක් නෑ කියලා. ස්වාමීනී එහෙම ලෝකයන් නෑ ඔබ හම් චෝකකිව්වද හිමි ලෝක කියන්නේ සමාරයිට නැද්ද පින්වත් එකදේ පැහැදිලිව හොඳට තේරෙන්න්න කියනවා ඒ ඒකක් පිළිගන්නේ. එහෙමිකන්න නැද්ද තියෙනවා මේ රජුතුමත් එහිමක් කෙනෙ. ඊට බස් සයහනවා ඇයි රජතුමන එහෙමක් කියන්නේ කිව ස්වාමිණින් මගේ අදදැකීමත් තියෙනවා මොකක්ද ඒ අදදැකීම තමයි ංච දුෂස්්චරිතයම කරන. දස අකුසල් කරන. ඔබන්සෙල්ල කියන විදිහට. එකගැනි සත්තුමාරණ හෝරකංකරන වැරදිකාම සේවනය කරන බොරු කියන සුරාවගන්න කේලන් කියන හිස් පරුස වචන කියන මිත්‍යාදුෘෂ්ටික මිනිහෙක්. හොඳටම ලෙඩෙවෙලා මැරෙන්න්ඩ ඔන්න මෙන්න තිේද්දී මං ඒකාළඟට ගියා. ගිහිල්ල කිව්වා. මේ එකක උන්නාන්සේලා මැරිල ගිහිල්ලා උපදිනවාය. පව්කරණය ගිහිල්ලා නිරේ උපදිනවාය කියලා බණ කියනවා. උඹ දැම් පා පව් එමට කරගත්ත කෙනෙක් ඒ කියන විදියට. උඹ දැම් මැරිල උප දෙෙන්නේ නරකේන. උඹ මට ඇවිල්ල කියපන්. රජතුමනී මැරිල ගිහිල උපදිනවා. පෞ්වල විපාගතියෙනවා මන් දැන් ගිහිල්ල නරක ලෝකෙ කිපදිලෙන්නේ නිරේ කියලා. උඹ දැම් මට මැරිල ගිහිල් ඇවිල්ලා කියපා. අර මනුසය මැරුුණ දැම් පවකරකු මනසය මැරුුණ රජ්ජුරෝ කියනවා. අද වෙන්නක් පනිවිඩයක් නෑනේ. අද වෙන්නක් පනිවිඩයක් නෑ. ඇයි ඒ පනිවිදයක් නැත්තේ මැරිල උපදින් නැති නිසා. ඊට පස්සේ පව්වල විපාක ලැබෙන් නැති නිසා. ඔන්න ඔය කාරණය නුත් පිම් පවු් කියල එකක් නෑ. මැරිල උපදි නෑ කියෙල ැජ්ජුරු කිව. කුමාර ගස්සු මාරත්ත වන්සේ කියාඉටන් රජතුමනි ං ඔබටම තේරින්ට දෙයක් කියන්න. බලවත් දරුණු අපරාධ කරපු ස්ොරෙක් ඔබළඟට නවා ඔබ ලඟට ගේනෝ. එතුොට ඔබ වදදීලා කියනව මේක හවල්තයෙන මර පං කියල. අර ස්ොරා වදදිදී අද්දී කියනවා මම අහවල් මනුසයට පනිිවිඩියක් කියන්න තියෙන පොඩ්ඩක්කින්නට මං ගිහිල්ල කියල පණවිඩේ කියලා එන්නම් කියලා. යන්න දෙනවා අද මනුසයට කලෙවා නෑකිවවා. කිව රජතුමන මනුසලෝකයේ මනුස්සෙක් වැරදි කරලා තව මනුස්සේකුම එයාට දඩුවන් කරද්දි ඒ අයගේනුත් පනිවිදයක් කියලන්ට අර හොරාට යන්ඩ විදිහක් නැතියගේ මැරිල ගිහිල්ල නිරේ යමපල්ලන්ගෙන් අවසරයක් ලැෙයි දැහ්වා ඔබතුමාට විට පණිවිඩී කියලයන්න. ඒනිසා රජතුමන මෝඩ අදහත් වලින් නැතුව තේරුම් ගන්න කිවවා මෙලොවක් පරලොවත් තියෙනවා. පින් පවූ කියල එකක් තියෙනවා. තමන් කරන දී තමන්ට දායාද වෙනවා. රජ්ජුරුව කියනවා නෑ. ඔබ වහන්සේහොම කිවට මංගක විශවාස කරන්නේ. මන් තවච්චෙක් කල්ලතිේ නමේවා. මොකද රජුතුම කලේ. කියනවා. මම පින්කරන මනුස්සෙකළඟට ගියා. පින්කරන මනුස්සේ කළඟට ගිහිල්ලා. ගේ මනුෂ්‍යයාගෙන්ට කිව්වා පින්කරණය මැරිල්ල දිවිය ලෝක උපදනවා කියල මේ බන්නට කියනවා. ඒනිසා ඔබ ගොඩා පින්කරපු කෙනෙක් ඒළඟට පංචසීලේ රැකපු කෙනෙක් හොඳට ධර්මය හාපු කෙනෙක් ඔබ මැරිල්ල දිවිය ලෝකෙ ගියොත් එහෙම ඇවිල්ල මට කියන්ට පායාසි රජත්තුමනේම් මැරිල ඉපදුනා මන්දැන් ඉන්න දිවිය ලෝක එතකුට ම පින්පව් විශ්වාස කරන්න. ස්වාමීනී ඔය වගේ පෙන්කරපු අය මැරුණා මැරුණාමයි අද වෙන්නක් වත් නෑන පණිවිඩයක් ඇයි පනිවිඩය නැත්තේ ස්වාමීණී ය මැරිල ඉපදු නෑ. පිනත් එබ්බනං ඒක විපාක දුන්නෙත් නෑ දිවියලෝකි ගීත් නෑ. ඒනිසාහ තමයි මට පනිවිඩය නැත්ති. ඉර්වාසේ කුමාරකශ්ව මහරන්තන් වන්සි දේශනා කරනවා. රජුතුමනේ මනුස්සුලෝකෙන් කෙනෙක් මැරිලා දිවියලෝක උපදිනවා කියන්නේ මේ වගේ දෙයක්කිවවා. ඒ තමයි අසූචි වලක එරිලා ඉන්න කෙනෙක්. එතනින් ගොඩාරගන එයාගේ ඇග දහපාලු ස්වතාවක් කෝදලා සුවඳ පැන්වලින් නාවල ඇඟ සුවද කළර කරලා සිනිදු රාජ වස්ත්‍රාභරන අන්දවල ප්‍රනීත ප්‍රනීත දේවල් කණ්ඩදීලා සුවදවත් රන්රිදී මුතු මැනික්වලින් සරසනලද මාලිගාවක තියෙනවා වගේ තමයිකව්ව මනුසුලෝකින් දිවියලෝක උපදිනවා කියන එක. කියනෝ රජතුමනී මිනිස්සුන්ගේ ගන්ධ දෙවියන්ට යොදුන් සීයක් දෙනෙනවා. මිනිස්සුන්ගේ ගන්ධ දෙවියන්ට යොදුන් සීයම් දෙනෙනවා. යොදුන් සියයක් යන්න කිලෝමිටර දාහක්. කොය හරි තැනක මියෙක් මැරිලති බොහිටියෝොත්. ඒ මය මැරුුණට කො මිට ලඟක කො හරි මියෙක් මැරලවයිටක ගඳදනන ඒ වගේ මනුස්්‍යයාගේ ගන්ධ දෙවියන්ට කිලෝමිටර දාහක් වනවා. ඒ නිසාම දෙවියන් ඉන්න ලෝකය සතරවරං දෙවියන්ගේ ලෝකයේ තමයි මේ පෘතුවයෙන් ළඟම තියෙන දිවිය ලෝකයේ. මනුස්ස ලෝකෙඉදලා කිලෝමීට්‍ර හාරලක්ස විසිදාහක් දුරින් තමයි. චාතුම් මහරාජික දෙවියන්ගේ දිවියහිමාන තියෙන්නේ. සක්දවිඳගේ දිව්‍යමානය තියෙන්නේ මේ පෘතුවේ ඉඳලා කිලෝමිත්‍ර අටලක්ස හතලිස් දහ කොඩින්. වාද කිලෝමිටට දාහක් මිනිස්සුන්ගේ මිනිස් ගඳනවා. යම් දවසක ප්‍රනීත සත්පුරුස ධාතුව ඒ ධරමය අවබෝධ කරගත් දවසට මේ කාමලෝකෙ අසූචි පිරුණ වලේ පණුවන්ගේ රංගනසි පෙනේවී එතෙක් පෙනෙන. අසූචි වලේ ඉන්න දඟලන පනුවෝ සොඳුරු රං විමනක සුවඳ දන්නේ. මොනව කරන්නද. රජ්ජුරෝ ගෙව්වා එහි ඒ මහරියනෑ. මට තවත් වයෙනවා විස්තරයක් කිෙවවා ඉඩහසේ කුමරක්ෂ්ට මරත නදයන මොකක් දීළඟ විස්තර. මම් පින්කරන මනුසෙක් මැරන්ට අද්දින් ිහිල්ලකිව්වා ඔබ ගිහිල්ලා. තෞතිසා දෙවියන්ගේ ලෝක උපදිනවා උච්චර පින්කරපු සක්දිවිින්ඳුන්ගේ දිවිය ලෝක ඉපදදිවා කියල මේ බණට කියනවා. ඔබ එච්චර පින්කරපු කෙනෙක්. එනිසා තෞතිසාවේ දෙවිවන් ළඟට ගියොත් ඔබ මට ඇවිල්ල කියපන් මම පිංවල විපාක විදියට දෙවියෝ ළඟට ගියා. මැරිල උපදිනවාගේ ලැවිල කිය පම්මට ස්වාමීනි අද දක්වාම එකෙක් වතාාවනෑ මැරිල උපදිනෑ. පින් පවුල විපාකනෑැකිවා. එනම් ඇහැට පේන දේවලින්ම ලෝකී තේරුම්ගට හදනය බුද්ධකාලෙත් හිටියා. විශ්වාස කරන්න අපාය දිවිය ලෝක විශ්වාස කරන්න ඔක් කොමිතන්න මේ කේ තියෙන්නේ කියලා. කියනෝ සැප කියනවා බලන්න පිට යන්න සුද්දෝ සැපවිඳන හැටි බලන්ඩ කියනවා. අපේ බලන්නව දුක්්පත් මිනිසු හිඟන්න විඳින දුක. අර අයිතෝපියාව කණ්ඩ නැති අය අප්‍රිකාන රටවල කණ්ඩ නැතියයි විඳදින දුක ෝකාම්පාය කියනවා. නෑපෙන් වත්න නිරේ දුක කවදාව මනුස්සෙක් විඳි නෑ මනිස්ු ඳ මිනිස්සු ඉදින දුක. කවදාවත් මනුස්සෙක් නිරාදුකක් විඳින් නෑ. නිරාහදුක විඳින්නේ නිරේ ගිහිල්ලා. මේ විඳින දුක්කොක්කෝම. අපේ හිතටේනවා දුක වැඩිුනාව මන් නිරා දුක් විදිින්නේ. අපා දුක් විදින්නේ මන්තරන් දුක් විදින කෙනෙක් නැතුවා ඇතිකෙ අපේ හිතට එනවා. නමුත් අපි විදින හැම්ම දුකක්ම මිනිස් සුවිදින දුක්. ත්‍රජ්ජුරුව කියනවා මම මේ තෞතිසාවී ගිහිල්ලා ඇවිල්ල මට කියන්න කියෙලා කිව කවුරුත්ය ැරිල ිහිල් ඇවිල්ල කිවෙන. ඒන සමම් මැරුුණට පස ඉප දෙනවා කියෙන විශ්ාස කරන්න කිවවා. කියනවා රජතුමනේ මිනිස්සුන්ගේ අවුරුදු සීයක් තෞතිසා දෙවියන් එක දවසයි. මිනිසුන්ගේ අවුරුදු සීයක් තවතිසා දෙවියන්ගේ එක දවසයි. එවැනි දවස් තිහාක් මාසයයි මාස් දොලක් අවුරුද්ද එවැනි අවුරුදු දාහක් තෞතිසා දෙවියන් ආර්ශ තියනවා. එකන්නේ තෞතිසා දෙවියන් ගායිර්ෂ මිනිස් අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයි. තිසා විියලෝක යංගසි කෙනෙක් ඉපදදුනො එයයි දිවියලෝකය ඉන්නවා මිනි සෞරුදු තුන්කෝටි හැට ලක්සය. මිනිස් සෞුරුදු සීයක් ඒ දිවියලෝක එක දවසයි. තින් මේ නරාවලේ දුක් ඉඳලා ඉඳල පිනා කරගෙන කෙනෙත් තෞතිසාවෙ දිවියලෝකෙ ගිහිල්ලා. එයාට හිතෙනවා පායාසි රජ්ුරු මට පණිවිඩියක් කියන්න කිවවා හැබැයිම ඉපදන ගම මෙෙනනි කෙල දවසත් දෙගක් ඉඳලය එනවා ඒ දිවිය ලෝක දවසද්ධකක් ඉඳල එනවා කියන්නේ මේ ඉන්නවද පායාසි රජ්ජරු. රජතුමනි ඔය ක්‍රමේ නොත් තේරුම් ගණ්ඩ මෙලොවත් පරලුවක් කෙලෙකත් තියෙනවා පිම් පවතියනවා මැරිල උපදනවා. ඊර් පාස්සේ කියනවා මේ ඔබහන් සි දෙන් මේ මේ අවුරුදු සීයක් එහක දවසයි ඊලට කිය හුම් ගණන් හද කිවනි. ඕ කුද හඳරනය විශවාස කරන්න කිෙවවා. මේ රජානම් පුදුම එකේ. ඕවා කෞවද හඳදුරනය විශාස කරන්න කිව්වා දිවිය ලෝක මච්ච රාජශතයනවා මච්චරවශසති නොව කවුද කිවක් පෙන් පුළුව නම් පෙන්නන්නකෙවවා. රහතන් වහන්ස කියනවා රජතුමෙන උපතින් අන්ද කෙනෙක්ක ඉන්නවා. ඒ උපතින් අන්ද කෙනා කියනවා නිල් කියලා පාටක් නෑ කහ කියල පාටක් නෑ සුදු රතු කොල කියල පාටවල් ලෝකෙ නෑ කියලා. ඇයි එයාට පේෙන් නෑ එක. රහිතුමන යා ඇත්තන් දොයි කියන්න කිව්වා ස්වාමින්නේ ලෝකෙන් නිල් රතු කහාදිවසෙන් පාට තියෙනවා ඒක එයාට පේෙන් නෑ එනිසා යාට පෙන්න්නේ පෙනෙන් නැතිවන පලියට ඒවා නෑ කියන එක හරිියන්න නෑකෙවවා රැහිතුමිනි ඔහෙත් ජාතියන් දෙෙක් වගේකෝ. ඔහේට දිවිය ලෝකෙ පෙනෙන් නැති වනාට ඔහේ ගනෝ නෑකිවවා. මේ මසැසින් දිවිය ලෝකි බලන්ට බෑරජතුමනින්. සාන්ත විහරණයකින් හිත දමනය කරලා සමාධීෙන් උපද්ද අගත්ත දිවැසින් දිවියලෝකි දකිට තියෙනෙ එකක් කෙවා. කාම බොහෝගීව මේලවත් පරලොක් නෑකි කැෙන්න ඔබට කෙසේ නම් දිවසත් පහළවෙන්නත කෙරෙවූ. ඇැබේ කුමාරකස්ව මහරාදන් වහන්සේ හ රිජයි නැලවිදි නෑ. බබා කතා නෑ මූනටම කිව්වා. ඊට පස්සෙ කියනවා ඔච්චරම දිවසත් තියෙනවන හරි ඔබහන්සිේ දිවිය ලෝකෙකුක් කියලා තියෙනවාන. ඔබවහන්සේලත් පින් කරනවානම් කුසල් කරනවාන ඔබහන්සේන අනිවාරෙන් මැරිලලා දිවිය ලෝකෙන යන්නේ එහහිනම් මේ නරවාලයේ දුක්විඳවිඳය ඉන්නයයි. එඒ නම් බෙල්ල වෙලේදාගෙන හරි වහකාල හරි පීයකින් බෙල්ල කපාගන හරි මැරිලා යන්නඩකු දිිය ලෝකෙ. ඔච්චරම ඔබහන්සේලට පින් තියෙනවන. ල්ල ිල්ල ඉ දෙන්නේ දිවී ලෝකින ඇයි මේක දුක්විඳ විඳඉන්නේ සේද විහානි කරගන්නක කිවා. කියනවා රජතුමනි මං කතාවක් කියන්නම් කිව. මේක තමයි ධර්ම කල්තා. මෙ ඇත්තරම් ඔයවාගේකම් මට කිවනං අය ගානවට අපති. වහ පිට ඒම නැත්තන් ඉතන මේ කර පණ කියල වැඩ නෑ. මෙච්චර කතඇවදිගහන්නේ. රහතන් වහන්සේ ඒකාන්තය කෙලිස්. රහතන් ආසිර කෙලෙස් නෑ ආවේග ඇතිවෙෙන්නේ. තර්හානෑ අපහසුතානි නෑ පීදාවනෑ තමන්ත්‍ර කීකරු පුංචි දරුවෙකුට ආදරෙන් කරුණු කියනවගේ මහරහතන් වන්සිි කරුණු කියන්නේ කිව්වා. රජුතුමන මේ රටේ එක බමුණෙකුට බිරින්ද ඇවරු දෙන්නේෙ කිටියන්. එක බිරින්දෑ කෙනෙකට දරුවෙක් ලැබුණ ඒ දරුවට දැන් අය සවරුදු දහයයි. අනිත් බිරිඳට දරුවෙක් කුසේ ඒන්නේ බමුණ මැරුණා. වෙයි රටේ වෙච්චි දෙයක්. බමුණ ග්‍යාධහන ඉවර වෙලා රවුරුදු දහයේ බමුණ පුතා කිව්වා අනිත් බිරින්දට පුංචයම්මා තාත මැරුණා මේ සියලු දේපල අයිති මට එනිසා ඔයා මේ ගෙදරින් යන්ද මේ ඔක්කෝම මට ඕන දෙන් අර පුංචියම්ම බ එක ලැබඳනන්නේ පුංචයම කිව්වා තා මට ලැබෙන පුතා පුතික් වුණුත් උබල දෙන්නම මේ තියෙන දන බෙදාගෙන පරිබෝ කර පල්ලා. මට ලැබෙන දරුවා දුුවක් වුණුත් ඔ කෙල්ලත් කසාද වැඳගන මේ තියෙන සම්පූර්ණ වස්තු උඹම ගනින්. අරයකව නෑ නෑ නෑ. දැන්තාත්ත මැරුණා මේ ඔක්කෝ උමට දැන්දියම්. අරයකිව නෑ මට ඉපදින දරුවවා පුතෙක් වුුණොත්. උඹල දෙන්නවක බෙදහ ගනිල්ලා දුවෙක් වුණොත් එයත් පාද පරිචාරිකාව කරගන මේ වස්තු ඔක්කෝ උඹ ගනින්. අරකොල්ල නෑ ඕන මට කියනවා. මේ කතාව දිග්ගැහිලා හරි ඊද බම්බලන්න දවෙද්ද පුතිෙද්ද කියලා. කැප පිහිියක් කරගෙන අර ගෑනු කෙනම් බඩ කැපුවනි දරුවක් කොල්ලෙද්ද තුවිද්ද කියර බලට දැන් හරි වැඩත්ද කරලේ වැරදි වැත්ද. ඒක දරුවත් මැරෙනවා අම්මත් මැරෙනවා. හැබැයි ඉවසාගේ නහිටිය නම් පාඩුවේ දරුව අයිපති නැද ඒ වගේ තමයි කිව්වා කරපු පින්වල දිවියලෝකින් යනවා තමයි කිවවා හැබැයි කලබල වෙලා බෙල්ල කපාගන්නයැකිවා. නොමගින් නොමගින් දරුවා දවෙද්ද පුතෙද්ද කියලා හේ ඔයපු අම්ම වියසනයට පත් වනා. ඒ වගේ නොමගින් දිවිය ලෝකෙ හොයන්න හොඳනැකිවවා. හැබැයි රජතුමන සිල්ගුණදන් රකින පින්වන්ත කෙනෙ මේ මිනිස් ලෝක එක දවසක් හිටියත්තු වටිනවා කිවවා. ියදවි්‍යයානිිකර ගන්නැතුව. ඇයි ඒ එයා ජීවත්වෙන දවසත් එයාට පිංරැස් වෙනවා. ඒ වගේ සිල්වතුන්ට ගුණවතුන්ට දංහැන්දක් බෙදුවත් වතුර සිගිත්තක් පූජා කළත් ඒ ගිහි මිනිස්ුබොහු පිංරැස් කරගන්නවා. එනිසා සිල්වත්තා අය පින්වන්තාය දවසක් ජීවත්වනිකත් වටි නවාකෙවෝ. රජ්ජුරෝ කියනවා නෑ. ඔබහන් සිතින් ඔයක එකක විදිට කරගල කිව්වට මං ඇස් දෙකින් දැක්කේ වමේ කියන්නේ. මැරිල්ල ඉප දෙෙන්නෑ මැරෙන කෙනෙක් ආයි යන්නෑඇකු වලෝකෙකට ඇයි රජතුම නෙහිම කියන්නේ. ස්වාමීනි මන් දවසක් හොරෙක් අරගන කලයකට දාලා කලේ සීල් කළා. සීල් කරලා හොද්දට ඔත්තලලා ඔතලා ඔතලා ඔතලක් කලේ ගිනි තිබ්බා. දැන්ර්ක ඇතුළි හොරාඉන්න. අපි හිතුුණන මේක දැම් මැරුුණ කියලා මම හිමීට 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 අ කලේ ලිහල ලිහලා බැලුවා මොකක්වත එලියටගේ නෑ එන්සයි මැරුණට පස්සේ මනුස්සෙක් ආය ජීවයක් තවල් ලෝකට යනවා කලෙක නෑ ඒක මේක මැරුුණකව්. මේ රජා කර තියනයව බලන්නකෝ මේ මැරුණට පස පෙ දෙෙන්නේ කොහොමති කියල ොයන්ද අද කාලෙ තිදිින් තියෙනවන ගේෙම්බු කපලනෑ අම්මෝ උදැන් ගෙම්බපු කපල සමාරල්ලාට මහලා තියද්දිින් ආය ගෙම්භ පැපෙන නවා. ඔයි පරයේෂනවල්ට දැන් මේ අට දැන් ප්‍රශ්නී මැරුුණට පසක අරය මුට්ටයෙන් එලියටමකු තාව නෑන සීල්කල් කොහහිවත් යන්න බැවිදිට සල් කල්ලා තියෙද්දෙමු එලියටාවනෑ එකැන මැරිච්ච කෙන ආය ලෝකකට ගිය නෑ එක තමයියාගේ තර්කය කිව රයතුමනි ඔයා චතුරංගනී සේනාව ආරක්ෂාව ලබමින් දවල් කාලි නිදාගත්හද දවසා මම නිදාගත්තකිවා. ඒවාගේ දවසක හිීනයක් දැක්කේව මතකද ඔු ම හීන දැකල තියෙනවා. සුදුුරු උයන් වතුවල ඇවිදිනවා ඇත්ත තැන්වල යනවා හිනෙන් දැකල තියෙනවාද දැක් අකිව්. ඔයාඒ හීනි දකින වෙලාවට වටේ පිටේ දොරටුවක් ගාන ජනිල්ලයක් ගානයේ සේනාව ඉන්නවාද ඔබ ගැනම අවධානෙන් දෙන්නේ ඔවු ඒනම් ඔබ හීනිි දැක්කෙ කොේ හරි උයනක ඇවිදිනවා කනවා බොනවනම්. ඔබගේ ඇඟෙන් උයනට ජීවේ යනවා හිත යනවාර දුරටු පාලකෝ දැක්ද කෙරෙවා. අනේ නැකිව. ඒ නිසා මේ කෙනෙක් මැරුුණට පස්සේ එයා ගැගින් ජීවයක් යනවා කෙනගම මේ හැකින් බලන්න පුළුවන්ගන්නෙ වේකිීවා. ආයුසත් උනුසුමත් විඤ්ඥානයක් තියෙන කල් මනුෂෙක් ජීවත් වෙනවා ආයුෂයි උුණුසුමයි විඤඥානය නැතිවුණු ගවන් එයා මිය යනවා. ඊර් පසිකව නෑ එහෙමෙනවෙයි මන් තවත් පරීක්ෂණයක් කලාකවරංජුරු මොකන්ද ඒ තමයි ම මනුසි හොරේ කිරල බැලුවා එකයි කිලූ පණහයි. ඊර්බස්සේ මං මේක මැරුවා මරල කිරවා ටේ එකගේ බර වැඩි වෙලා. ඉදි මැරුුණට පස්සේ ය ජීව යනවානම් මැරුණට පසේ බරාඩුුව ෙන්ඩ පෑහෑකිෙවා. කුමාරකශ් කුමාරත වන්සේ දේශනා කළ රජතුමනි යකඩ ගුලි රත්කරනකොට ද බර වැඩි නිකන් තියෙනකොටද කියලකිෙවා. යකඩ බර යකඩ ගොලියක් රත්කරනකුට මොකද වෙන්නේ බර අඩුවේද වැඩුවේද. අඩුවෙනවා. යකඩ ගොලිය රත්වෙන්ඩ රත්වෙන් රත්වෙන්ට බර අඩුවෙනවා. සිල්ලෙන්ඩ සිල්ුවෙන්ට බර වැඩුවෙනවා. රහතන් වහන්සේ වදාලා ඒ වගේ තමයිකෝ මනුෂ්‍ය ආවයසත් විඤ්ඥාණයක්ත් උනුසුමත් තියෙනෙකුට මනුස්්‍යයාගේ සරීර බර අඩුවයි. හොදට යට ක්‍රියාත්මක වැන්න පුළුව නම්්‍යසීලී. ආයුසත් උනුසුමත් ්ඥානයක් ශරීරීෙන් බැහර විච්චිකම සරීරි බරවෙනවා සරිරයේ දර දනු වෙනවාකිවෝ. ඉවසේ ඒ රජුරග නෑ මන් තව පරීෂණයක් කලා මොකක්ද කියලා ඇහවා. මම හෝරයෙක මරල තලල තලලා බැලුව කොතනද මේ කගේ මේ විඤ්ඥානය තියෙන්නේ. ඔළුවටක් ගෙහ්වාත්ොලටක් ගැහ්වා උඩ පැත්තටක් පෙරෙලුවා නි පැත්තටත් පෙරෙලුවා ඊට පස්සේ ඔළුවමුත් හිටෙව්වා කකුල් දෙකමුත් හිටෙව්වා කොතනකවන් මේ කගේ මේ වි්ඥාණය දැක්ක නවා. කිව්වා රජතුමනේ ඉස්සර විච්ච දෙයක් කියන්න කෝ. දක්ෂ සක් පි පින්නේෙක්. මීරට හක් පිම්බා. ඇද හිටුව මෝඩ මනුස්සයකුට ලස්සට පිමිණ? හක්හඬ හැවුණ. යයි හක්හඬ ආපු දිසාාවට දුවගනාව එතුට හක් පින්බල ඉවර වෙලා හක්ගිඩිය බිමතියල තිබ්බි. අර මනුස්්‍යයා ඇහවවා අර ආපු ලස්සන හඬ කොහෙෙන්දාව. අරහක් පිට පිමිණ මනුසයකිවා මේ හක්ගිඩියීෙන් ආාව. අර මෝඩ මනුස්සය කෝටුවක් කැරන් අගිඩීට ගහ ලකිව්වා දැන්වරෙන් හ දැන්වරෙන් හන්ඩ ගිදිය කරකව කරකවා කියනවා දැන්වරෙන් හඳ දැන්වරෙන් හඳ කියලා ඉතිකුට අරහක් පිමිණ මනුස්‍ය ඇටි තුනාා මේක කොච්චර මෝඩ අයිද මෝඩයූ මේකෙන් නිකං හඬ එනෑ මේක කටටරම් පිමින්න ඕන කියල තුම් පාරක් හක් පිබලා ඒ හක් පිමිණ මුස්‍ය කිය ඒවාගේ රජතුමෙන මේ සරීරී ආයෂත් උනුසුමත් විඤ්ඥානයත් කියන එක තියෙනකල් තම ජීවත්වෙන් නි්‍යයෂත් උනුසුමත් විඤ්ඥානයත් සරීරීම් පාවිච්ච ගම ජීවයක් කියලෙ එකක් නෑ. එහෙම ඇස්වලට බලන්න බෑමික කිවෝ. ඊට පස්සේ මට තවත් තියෙනවා මම පරීක්ෂණයක් කලා මොකද තවත්කරූ පරීක්ෂණය. ඒ තමයි මම ආය හොරෙක් කල්ලගත්තා. ආය හොරෙක් කල්ලගෙනෑ. ම මෙයාගේ හම ගැහවාමයක්. මෙගේ මැරිල්ලා ආය උපදින එකක් ඇඟ තියෙනවාද කිය බලන්න හම ගැහ්වා නෑ. මස්ටිකයින් කලා ෑ නහරටිකයින් කලා ෑ ඇටකටටික පෑදුව ෑ ඇටකටුත් පලලා ඇයට මිදුලුත් බැලුව මැරුණට පස්ස යන විඤ්ඥානයක් නෑ. ඒකයි මං කියන්නේ මැරුණට පස්ස උපදින්නෑ කියලා. පව් කියලග ෑ කියල කියන්නේ කයිකෝ රජතුමන මං ඇත අතීතය විච්ච දෙයක් කියන්න අතීතයේ එක්තරා ගිනි පුදන තාපසේ ළඟ හිපුතෙක්කීටිය ගිනිපුදන තාපසයෝ ගින්දර නිවෙන් නැතුවම පත්තු කරනවා දිවාරාත්‍රය නිවන්නේ කවදාවත් නිවන්නේ ඒ තාපසයගේ තාපසකම ඒක ඊට පස්සේ මෙයාට දවසක් ඇත ගමකට යන්න සිද්ධුවන. ඇත ගමකට යන්න සිද්ධ වෙලා මෙයන් පුතාට කිව පුතාදැන් ඉපදුන දායිඳල ගින්දර පත්තු කරන්නේ කොහොමද ගෙල දන්නේ. ඇයිඒ අර තාපසය කවදාවත් ගින්දර නිවලනෑ. තාවසය පුතාට කතා කර කෝ මන්දැන් ඇතකට යනවා බැරි වෙලාවත් ගිනි නිවුනොත්. මෙන්න ගිනි ගාන දඩු දෙක තියනෝ මෙන්න ලීටික තින උඹ ගිින්දර පත්තු කරප. කියලා මෙන්න වෑය තියනවා මෙන්න ලීටික තියනෝ මෙන්න දඩු තියෙන උඹ පත්තු කරප කියල ගිය තින් මේ කොල්ල සෙල්ලංකර කරන ට ගින්දර නෙවුුණා මෙයාර රපච්චි කියපු කතාව මතක් වෙලා මෙයා ලීටික දි බලයින්දල දැ මේයා දන්නෑමේ. මෙයා වෑඇරන් ලීටික රැහුවා ගින්දර නෑ. ලීටික පැලුවා ගින්දරනෑ. ලීටික කොඩු කලා ගින්දරනෑ අහසට විසිකක් කලා ගින්දර නෑ. එතකොට මෙයා කල්පනා කලා ගින්දරනෑ. තාත් එනෙකුට ගින්දර නිමිලා. ඇයිපුති අනේමහමන් සෙල්ලංකරක නට ගින්දර නිමුණ. මං තාත්ත කපු විදිහයට වෑ අර මේ ලීවලට ගැහුව ගැහුව ගිදරාවන. පැළුව ගින්දරාවන ගුඩු කළක් ගින්දරාවනෑ උඩට විසික කළා ගින්දරාවනෑ. ඒයි මෝඩයෝ. නොමගින්ගින්දර ෝයලා. මේ ලීදකක් කර එකට අතුල්ල පන් එතකුට ගින්දරයන්නේ. ආන් ඒවාගේ ආයුසත් උනුසුමත් විඤ්ඥානයක් තියෙන කල් තියෙන ජීවේ කියලකත් තියෙන්නේ. ආයසයි උුසුමයි විඤ්‍යාය කියන තුන තිබොත්. ඒතුන පාවිච්ච ගමන් එයා මැරිලා ඒවාගේ කෙනෙක්කෙන් ඇඟ හමගගහා ජීවයක් හොයලා ඊට පස්ස කිව්වා ඒ වනාන්ට ඉටවාසු රජත් මේ කුමානකස්සු රත්තන් වන්සව දල්ලා රජතු වෙන මේ ඕක අතාරීද දැම් මෙච්චරත් කියදදෙන් තේරෙන් ඇැදකෙ ලෙහවා ස රජතුමා කිව්වා ස්වාමීනී මෙහි කයිකාරණාව මම හරි ප්‍රසිද්ධ කෙනෙේ. ඒ නිසාව කොසෝර රජ්ජුරෝ දන්නවා මං පිම්පව් විශ්වාස කරන්න නැති මැරුුණට පස්ස පපදෙනවෙල වි්වාස කරන්න නැති කෙනෙක් කියෙල කොසෝ රජුරුද දන්නවා. ඔබවන්සගේ බනාහාලා මං වෙනස් වුනොත්තේක මගේ නම්බුවට හරිනෑ. අදක් කියන්නේ ඔබවහන්සගේ බණහල මං බොනයක නතර කොලොත් තේම පාටිවලට ගිල්ලමං කොන් වෙයි. පිරිසාතරමන් කෝන් වෙයි. කියන කතාාව මයි කියන්නේඇ අ පිරිසාතරමං කොංවෙ මේ කතා ඇරියොත් ඊට පස්සේ අද නැද්ද ඔච්චර හරි වැරැද්ද තේරිලත් නම්බෝ පිණිස පවුකරනයි නැදද හරි වැරද්ද තේරිලා පිරිසය අතර සිකරත් ගහනවා හරි වැරද්ද තේරිලා මගුල් ගෙවල් වල බොනවා ඇයි මේ ඉහල පැලැන්තියත් එක එක ටින්ඩෝඕන ලොකු මිනිස්සු කරනේවා අපිත් කරන්න ඕන කියලා නම්බුවට පිනිස පෞ්ගරනයි නැත්්ද. ඔය හොඳ මගුල්ගෙවල් වල හොඳට කණ්ඩ තියෙනවා බං කියලා ප්‍රාණඝාතය කරලා මස්ගෙන ඉන්නවා. හොඳ මගුල්ගෙවල් වල හොඳට බෝඩ ඕන බං කියලා තමන්ගේ මගුල් ගෙදර අනිත් අයිගේ මගුල් ගෙදරට සමානකරන්ටම, මත්පැම් මද්‍රවිය ගෙන ඉන්නවා. හැබැ එයා දන්නවා මත් පැම් මද්‍රව හොඳ නැෑ කියලා. නම්බූ පිණිස පවුකරන ඉන්නවා. රජුරෝ කිව්වා මගේ නම්බෝට හරි නෑ ඉනිදා මම් මේ අතාරෙන්නේෑ. ඊර පස්සේ රහතන් වහන්සේ කියා හිටනවා රජතුමණ අතීතයේ වෙළුන්දු දෙන්නෙ හිටියා. වෙලිියුන්දු දෙන්න වෙළධම අද්දිී. කාලි බෙදාගනෙක්කෙනෙ කිස්සල යනවා අ නිත එක්කෙන පස්ස යනවා. කාන්තාරය හරහා යද්දී පලවිනි වෙලින් චර නුවව නාඩුයි. කාන්තාරය හරහා යද්දී. මිනිස්සු කන යක් වු මිනිස්සු විදියට විස්මාරු කරගෙන වා. කාන්තාරි මැඳ ඇගේ වතුර වැැක්කෙරෙනවා. නෙලුම් අලා අතේ ඉතියාගෙන මල් අරගෙන අර වෙළෙඳ කණ්ඩය විසරහටආවා. එතකොට අහනවා. වෙලින් දහනවා මේ ඉසරහණට වැස්සේනවාද අන්නේ හරියට වැස්ස, කණ්ඩ තිනවද අනේ පැම්පකු නඕන තරම අපිත් නිලුම් හලකායන්නේ. හරියට වැස්ස කනඹන තැන් ඉසරහ යෙනවා කිව්. අර වෙලින් දමුකද කළේ අපි මිච්චර වතුරගොඩක් කාන්තාරයද්දී කරත්තවල පටවාගෙන යන්නේ ඇයි කියලා වතුර ඔක්කොම එතන බිඳල දැන්මා. වතු ඔොක්කොම අයින් කරල ගියා යන්නවා යන්නවා යනවා වතුර නෑ. මැරුණා. එහෙම කලන්ති දාල වැටුණක් එදා රාත්‍රී යක්කු ඇවිල්ල මිනිසොක්කොම කෑවා. ඊට පස්සේ දෙවෙනි වෙළඳ කණ්ඩයමත්තාව ඒ අයට අතරවිදිටරමනුෂයෝ විස්මාරුර නැවිලි ඉදිරිී වතුර තියවා කියල කිව්වා එයා ඥානවන්තයි එයා කිව්වා එකෙක් වතුරහක් කරන්නපා. තුර අවවැස්සාාවොත් කණ්ඩ බොන්ඩ තිබොත් අපි ඒවෙලාවට බලමු දැන් අහක් කරන්න දෙපා. එයාර අමනුස්සයෙන් කතාව පිළිගත්ත නෑ දිගින් දිගට ගියා වැස්සනෑ නමුත් ඇතුළි වතුර තියනු. ඉදිරිට යනකුර දැක්කක් කලින් වෙළඳ කණ්ඩයිමි සියලු දෙනා මැරිල ඉන්නෝ යක් වූ මස්කාලා. එයා තමන්ගේ කරත්තවල චරයාගේ කරත්්‍ය තියන රන්්ඩි දිද්දාගෙන පාඩීාව. නුවන නැති වෙළෙන්දා නිසා කලින් මිනිසෝක්කොමිවරයි. නුවන තියන වෙළෙන්දා නිසා දෙවිනි පිරිස බේරුුණ රජතුමෙන ඔබවාගේ ප්‍රධානයෙක් මිත්‍යාදුෘෂ්ටියක ඉන්ඩපා ඔය අදහස තියන සියලු දෙනා නැසෙයි. ප්‍රධානයෙක් මිත්‍යදුෘෂ්ටික වුුණොත් ඉවරයි. ඉස්කෝලෙක විදුහල්පති කෙනෙක් මිත්‍යාදෘෂ්ටික වුණොත් ඉවරයි. ඉස්කෝලක විදුහල්පති කෙනෙක්. සත්පුරුසයකුණුත් ස්කෝලි මහදන්න බොළුවන්. ගෙදරක ප්‍රධානියා ආසපපුරුසයකුණු තිවර. ආයතනක ප්‍රධානය අසපපුරුසෙකුුණු තිවරයි. වැඩකරට තැන ප්‍රධානියා අසපපුරුසෙකුුණු තිවරයි, අනිත්‍යවුම් පෞකාරකංවල ටෙකුතු කරගන්න නොහ. රජතුමනි ප්‍රධානියා වැරදුනුත් අර මුල් කණ්ඩාය මේ මිනි සොක්කෝ මැරුණවගේ. ක්කො වරයි ඔය මිත්‍යයා දුෂ්ටි අත්හරන්ට මිනිස්සුන්ට දෙන්න එපා මිත්‍යයා දුෘෂ්ටි කිව පිම්පවු නෑ කියලා මැරිල්ල ඉප දෙන්න නෑ කියලා. කිව්ව නෑ නෑ ඔබහන් සහම කිව්වට මං හරි ප්‍රසිද්ධ කෙනෙ. ඔබහන්සකි බනාලා මං වෙනස් වුනොත් මගේ නම්බුවට හරි නෑ. මේ පොඩි හාදුන ම බනහාලා පායා සිරජර මිත්‍ය දුෘට්ටියත් තැරිය කියලා ඕක පැතිල ෑනවා මට හරියන්නකෝ. මැරිල එප දෙන්නේකැවූ. ඊර් පස්කිව රජතුමින අත්හර ෝක මං උදාහරණයක් යන්නම් කිව්වා ඌරෝහදන මනුස්සේ ඈත ජනපතියක ටිය. එය දැක්කත් තැන් තැන්වල අසූචි බෙටිවෙේරිි ලතියනවා. මෙයා හිතුව මේවා හොඳයි ඌරන්ඩ මේවා හොඳයි ඌරන්්ඩ කියලා ලොකු කඩෙකට අසූචි පිටිටි එකතුකර ගත වෙල්ල නිතින් මේක ඔලු ඉතියාගෙන එනකොට අකල් වැස්සක් වැස්සා. දැම්මකද වෙන්නේ අරවක් පැගිල්ලා ඇඟට ෝජාව වැටනවා. මිනිස්සු කිව්වා ඕකතෑරපිය. අරමණ සය කිව්වා දුර ඉඳලා ගේන්නේ අතාරන්නේ නන්නෑ. ඒ නිසා ඇත්ත පෙනිපෙනී පරණ පුරුදු අතාරෙන් නැති අය අසූචි කඳවලු ඉතියාගෙනෙන් නයි වගේ. පැහැදිල මන් කියන එක. ඇත් පේනවා හරි කියලා දැනෙනවා වෙනසත් තේෙනවා කියල තේරෙනවා. නෑනෑ නෑ අපි ඉස්සරිඳල පුරදු කරගනාව මේවා. දැන් ඔයාලාමුතුූ දයට සාදු කියනවා. දැන් ඔයා ලාමුතු දිට නමස්කාරය කියනවා ඔයාල දැන් සිංහල ිමුත් පන්සිල්ගන්නවා එහෙ වෙනුව අපි ඉස්සරාවේ වෙන විදිශකට අපිට බෑවෝවා. කියලා නමුත් පේනව තරුණ පරපුර හැදෙනවා මිනිස්සු බනාහනවා රැෑ ලිවිනි කල් බණහනවා. දවසම මිනිස්සු බණහනවා මිනිස්සු දන්දේනවා ඒව පේනවා හොඳයි කියල හිත පේනවා. නමුත් පරන්න ටික හිතේ හිතියාගෙන නො අත්තරෙන්නේ. අසූචිකන්ද ඔල්ලු විතියාගෙන ඇයිමේ අපි ඉස්සරරින්දල වවා තමයි කරගෙන වෙ කියයනවා. අර අසූචිකන්ඳ ගොඩාක් දුරහින්ද ලගෙන අන්දතයනෙ. මිනිස්සු කියන ඕහතරපීගල අතාරරින්නේ. පරන්න දේවල් අත්තාරන්න නඇති මිනිස්සුන්ට තියෙන්න්නේ ඒ උපමාව. රජ්ුරු ෙනව නෑනෑ ඔබහන්සේ හොම කිවට මන්නං අතාරන්න. මං බොහොන් ප්‍රසිද්දකකිනින් මගේ නම්බුට හරියයන්න ඔවහන්සේකින් බනහදපිමි අතාරණ එක. කිව්ව රජතුමනි ඒකාලි සූදු කෙලිනකුට අක්ක දුත්තෝ කියන්නේ මේ තිනො අක්ක දුත්තව සුරා දුත්තව කියලෙ අක්ක දුත්ත කියන්නේෙ මේ අර දහන් අදිනවා වගේ දැ දහන් අදිනකට මෙහෙම කොටු කපලා ද කැපෙනෙ අයින් කරනවානේ. ඒවගේ ඒකාලෙ තියෙනවා අක්ක දුත්ව කැනෙීමේ අ ඔලින්ද ඇට වගේ ඇටවර්ගයකින් කරන සූදුුව එක අර. ඒ කපද්ද ඇයට අයින් කරනවා දාම්බෝඩ්ඩ එකින් එකෙක් හැමදාම බැර දෙනවා මේ අතර්හාට කරන්නේ කැපිෙන කැප අ ඇටේ ගිලිනවා අර ඉස්සරම ඉස්සරහ න්න මනුස්්‍යයා හොඳ වැඩක් කලා කිව්වා උඹගේ ඔලින්ද ඇයටටික දියන්ගුමන් හොඳට මතුරල දෙන්නා කියලා එයා මොකද කළේ අරටික ඇර ඒටික හොඳට ජාපාල තැවරුවා විස කෙව්වා කවලකිව දැන්නම් උඹ දිනයි දැන් දහන් ඇත පංකවෝ. අරය මොගද කලේ ගිහිල්ල දහන් අදිනවා දැන් අර. ඔලින්ද ඇත වගේ ඇතවර්ගයකින් සූදු කෙල්නකට මෙයා පරදිනවා. පරණ පුරුද්ධර මොගද කළේ ගිල්ල. එතනම බඩගියා. විස කැවිල්ලා විනා සිටුපත් වුණා කිව්වා. පරණ පුරුද්ධට ආයෙත් කණ් දෙපා කිව්වා පරණ පුරුද්ධට ආයෙත් ඔය මිත්‍යාදුෘෂ්ටිය ගිලින් දෙපා කලින් නොදන්නාකමට කිව ගිල්ලේ දැන් ඇත්ත කියදදි නොගිලිනවා. ඉස්සර අපිට ගොඩක් අපේ ඇතින් පෞකං වඩ ඇති අපි දන්න ෑ ඔප්පින් පෞක. ගොඩදවල්වෙන් ඇැති මුදුරුන්ට සැට කතා කරන්න ඇැති බෝධිය කොඩියල්ලන්ට ඇති චෛත්‍යයට පිටුපාලඉන් ඇති චෛත්‍ය දිසාාවට කකුල්දික් කරගෙනඉන්න නැති ඊළඟට චෛතළඟ පපුටෝ ගහන් දැති පෝන් නොලින් විනාශවෙන් ඇැති ඒ කල අපිට ධර්මය දැනඔන්නේ. දැන් ධර්මය දැනෙනවා. ධර්මය කියනවා පිම්පව ගැන කියලා දෙනවා. ආයත් පරණ දේවල් කරන්ටිපා. ආයත් පරණ මඩ වගුරේ වැටින් දෙපා. රජ්ජුරූගෙනව නෑ එහෙමනිම ඇත්තමයි මන්න මොකත් හරි නෑ වගේ නම්බෝට හරි නෑ. රහතන් වහන්සේ දේශනා කරනවා. රජතුමෙනී අතීතයේ ඇද ගමකට මිනිස්සු දෙන්නෙක් ගිය. ඒ ගමේ මිනිසුඒ ගම්මාන දාලගිහිල්ලා. මුළු ගමේම ඇවිදිෙනකොට හන තිබ්බා. ද නිකන්ගේ මමිනිස්සු හන මිටි ටිකක් දෙන්න කරේගහගෙන දැ හන මිටි කරේගහගෙන යනවා ඒ ගමී තිබ වටිනම් වස්තුවමකක්ද හනමිටි. ඊළඟ ගමට යනකොට ගෝ නිතියෙනවා. එතුට එක මනුසෙකිව්වා මේ හන මිටිවට වැඩිය ගෝනනි වටිනවනෙ බන් මේ කතඇරලා අපි ගෝනි ගමකිව්ව එයා ගෝනි මිටියක් ගත්තා අරයා කිව්ව බෑ මන්දුර ඉඳ ලෑරංගෙන්නේ ඒ නිසාහන්න මිටිය නම් බිමතියන්නේ නෑකේ නිරස්ස දැහොනට දෙන්න එක් නෙත් දැන් ගෝන මටියක් කරන් ගැන අනිත කෙන හන මිටියක් කරැයන්ට ඊළඟ ගමී රේදදිතියෙනවා ෝනි මටිය ගත නුස ගනනි මටිය බිීම දාලා රිදි මිටියක් හදාගත්තා රෙදි පොට්ටිය අරමණු සටිකු උඹත් ගනින් කෙරයාකවා බෑ මංගුඩා දුර ඉඳලමය කැරන්ෙ ඊලඟ ගමට යනකොට ඒ ගමේ යකඩති බා තුරු කල්පනා කළ මේ රිදිවලට වැඩිය යකට ගනා ඒසා මේ රිදිරිික දාලා යක ගනන්න අරමණු සටිකු උබත් යකට ගන බෑහ. මේ හනමිටි ඇරගෙන්නේ ගොඩා දුර ඉඳලා. පැහැදිලීද ඊට පස්සේ දැ මේක කියගෙනට තේරෙන් වනේ අපේ ජීවිත වල කතාව. ඊලංගමටය රිදී තිබ්බ අරය රිදිීගත්තා අරය හනමිටි අතැරී නෑ ඊළං ගමටයු රත්තරන් තිබ්බ අරය රත්තර ගත්තා අරයා හනමිටිය දුර ඉඳලගෙනාවේ අත්හැරීනේ. රත්තරංගෙන අපඇගේ පවුල්ල සුකත මුදිිත වනා. හනමිටි කරයිගානාපු අය හනමිටියම හිටියා. ඔය විවාරය ඔය උපැහැරණ සමාජය තින න ද මොකත්ද අප ඉවැඩි කියන්නේ හනමිටි අදහස්. හනමිටි අදහස් කියන්නේ පරණ අදහස් අත්තරන්නේ. අපි ඉස්සර සාදුකාරදුන්නේ මෙහෙම දැම්බෑ ඔය වට්‍ර බෑ අපි අපි ඉස්සර අඩිය තිබ්බෙත් නැකතට බල දැන් ඕන්නන්නෑ ඒවා කියනවා ඉති ඒ නිසා ඔය විදියට නැකැත්කේන්දර නීමීති නොයෙක් දේවල්ලල බැසගෙන ඊළඟට මේක මෙහෙම වඩ මෝන අපි ඉස්සරට සිල්ලරං අතරට හිල්මිදුන මේ රෑරාත්‍රයේ සිල් පැවි විසි හතරම සිල් ැරං හිටියන මේ අලුත්තේවා කිය පරණ දස්වලම ඉන්නවා. පරණ විදිහටම ඉන්නවා. ඒ හොඳ දේට එකතු වෙන්නේ හොඳ දේට පේන අලුත්තේ වගේ අලුත් රැල්ලක් වගේ පේන්නේ හමනාවට කොච්චටටකැඩෙන මිනිසුකිව්වද අලුත් රැල්ලක් කියලා. අලුත් රැල්ලක් කියල කිව්වා. අලුත් රැල්ලන්න මේ මේ තමයි සත්්‍යය අපි ජීවිතය වෙනස් වෙන තැන. පින් පව් ගැන කියල දුන්න. කුසාල් ලකුසල් ගැන කියීර දුන්න. ලෝකයේ කෝටියයක් මිනිස්සුන්ගේ බැනුන් අහ අහා අපේ ලොකුසාමිනාසිේ තනයෙන් මේ මහම වුණාව ගොර නැංගේ. සිංහලෙන් පිරික්චිව්වා ඔක්කොම බැන්නා. පරණ ක්‍රමේට කියපල්ල මේ වගේ ගන පිහිටවල තියෙන්න්න කිව්වා. නමුත් සිංහලිින් කියනකුට තමයි අපිට පිරිත්තේරුණේ පිරිතිං මොකද්ද කියන්න කෙලා තේරුණේ සිංහලින් කියද්දිී ඒත් හනමිටි කරගහගත්තායකිව්වා අතීතයද ලාවේ පාලියෙන් කියපල්ලා. ඔය මිනිස්සුන්ට අනාගතේ මෝන දෙන තැනත්තිේෙනවා. ඒ තමයි දැන් තාක්ෂණය දියුණු වෙලා ද කට්ටිය පුරදු වෙලා පිත්ක්ෂයන්ට පෝර්න්නකින් කොහොමද මෙම පෝර්ණකෙන් දමයි පිරිත්ත බලන්නේ. ඊලකට සමහර දේවාලවල්වල දේවාවල දේවාල ඇතුළි කන්නලව්වැ මේ පෝර්න්නකෙන් දාලා කපු අවිට කනවා කන්න ලව එලියට ඇහෙනවා. එකසි අටක් ජීවන් කරන්න තියෙන මන්තරේ එකපාරක් කියලා එකසි අටක් ්‍රිපීට් කරලා පිදේ නීතියෙනවා. දෙැ අර ඇමි තේරෙන් නෑන. එතුර මේක පාලියෙන්ම කියාපල්ලිරි ගණ පිහිතවල තියෙන්නේ කියලා පිරිත් කියනවට මිනිස්සු පැයෙන් නිදාගන්නවනි. එලිවෙන ජාමිට පිරිත් අහන එකෙක් නෑනේ. මෛකක පිංකල්ල තියෙනවා ජීවිතකාරයම පිරිත් අහඩ. ඔය අනාගතේ ඔය ග්‍රමයාවට පසෑ මිනිසුන්ට තේරෙන් එෙන අර රටාවට අහගෙනන්නවා අනාගතේ කවුරුවරරි අසපුරුස කෙනෙ බිහි වුනොත් මයික එකට රෙකෝඩ් කරපු පිරිත තියලා යාලත්නදා ගැනෙ. ඇයි මිනිසුන්ට අර්ථ තේරයෙන්නෙනෑ එදාට හොඳට ගණ පෙනෙයි. ඇවැ මේක පාලියෙන් සිංහලෙන් කියද්දි අකුරක් ගානි අර්ථ කියන්න ඕන හගන්න කෙනට ලළඟට ොකක්ද කියන්නේ ඊළංඟට මොකක්ද කියන කියෙලාගෙන නවා. පරණ අදහස් වලම කිඳා බහින්ඩිපා හනමිටි අදහස්වලම ඉන්ඩිපා උතුන් දෙයක් ලැබුණු තමන්ගේ පරණ අදහස් අත්තැහෙරලා උතුන් දේත් එක හිත එකතු කරන්න. අද වෙන්නක් කෙනෙකුට තිබනන්. දිවියලෝකයේ අපා ඒ තියෙන මනස්සුලෝක කියලා ඔය හනමිටි අදහසයින් කරන්න. සමහර ගුරුවරුන්ටත් තියෙනවා ළමයිටත් කෙන ළමයිනේ මේ නිරාදුක මේ දිවියලෝකයේ ඒකයි පිින්පව් ග ගැන දන්න ඇති ඇයි පිංවතුනේ සමහර ඉස්කෝලවල මාසට අවුරුද්ධට පාටි අරං ගුරුවරු ළමයි එකට බොනවා පිම්පව් විශ්වාස කරන්නේ යි මේ බෞද්ධකම තිය බෞද්ධම මේ ලෝකෙට හරින විදියට ඉගෙන ගන්න තැනක්ක අවශ්‍යතා විතියෙන්නේ එකයි. අනාගතෙමෆෝන සෙල්ලමත් එක්ක මේ කෙල්ලෝ ටික බේරගන්න එක මේ ළමා ලපට බේරගන්න එක කොහොමද කරන්නේ. කොහොමද කරන්නේ. ඒ නිසා කල්පනා කරන්න පින්පවෝඒගැන කෙල්ලෙක් වුණ. හදන්න නම්බෑ පිම්පව විශාස නොකරද නොකළෝ. කොළොම් පැත්තේ තාතනෙත් දුවෙක්කුට අම්ම ඉතාම ආදරෙන් චූටි කාලිඉඳලා. කෙල්ල හදාගත්තා කොච්චරද කෙනවන ස්කෝල යනකුට යනවා එනකල් ඉන්නවා ගෙන්න්නගෙන එනවා පන්තියේ එ යනකල් යනවා එනකල් ඉන්නවා දවසා කම්ම දැන් කෙල්ලට වයි ස්දන්ශය දවස අම්ම රෑ නැගිට්ටා කෙල්ල නෑද අම්ම වටපිට බැලුව අම්මට මකරි මානසිකසනහිපයක් කරි තිබිල්ල බිහිත් බනෝ අම්මට නින්දය නම් ආය ුදට ඇහැරෙන්නේ. අම්ම දැන් අඩනින් දෙෙන් ඔයෙනවා කෙල්ල නෑ අම්මට පුටුවේ මය නින්ද ගිය උදේ හැරෙනට කෙල්ලඉ න්නයිද. කොසු මටක් කරන්න තඩි බා ගෙන්න්න ගනආපි ළඟට අපි සැරකලකව තු දත්වක ගැලවෙන්න ගහන කියපී දැන් ඇත්ත පොඩියකීද කිව්වා අම්ම හැමදාම මන් ලඟම හෙවනැල්ල වගේ ඉන්නවා මං කොල් දෙෙකුට ආදරී කතා කරන්න විදිහන්නේ මං වැරදි වැඩක් කලේ නෑ මං හැමදාම කොල් අට එන්ඩ කියලා මං රෑහට අම්ම නිදා ගතට පස්සේ තමයි වැට ළඟට ගිහිල කතා කර ඉන්න කිව. මට ඒවෙලා තම හිතුනි ඇස් දෙකී ඉතියාගෙන හැදුවත් හදන්න බෑ. පිම්පව ශවාස කළොත් හදන්නපුළුව. අනාගතයේ බේරන්නේ නම් මේ කතාාවෙනුත් හැරියන්නේ. කෝටුවෙනුත් හරයියන්නෑ නිතියනුත් හරියන්නෑ. පින්පව් විශ්වාස කළොත්. මැරි ලගිහිල්ල උපදිනවා මංකරන කරමේ මට එනවා කියලා විශ්වාස කලොත් නං. පවවලින් වලකී පින්කරයි නැත්තම් මේ යන්න සැඩ පහරින් කාම ලෝකෙට අහුවෙලා විනාස වෙනවා නිරේටම පාර්කපා ගන්නවා. ඇයි එහෙම නාත්‍යවිච්ච පිරිසක් අනාගතයේ සමාජයට ප්‍රමුකවෙන්ට අවත්හෙම එයාලට බෑන් සමාජය හදන්න. අපිට හොඳ ගරුවරේ කම් විච්ච නිසා අපි ආචාරයෙන්න් වහන්සේ අපි ධර්මයම පිහිට ඕපු නිසා පිම්පව ගැන කියල දුන්න නිසා මෙලෝ පරලොෝ ගැන කියල දුන්න නනිසා අපිට රැකවරණය තියනවා අපිට හොඳ ගුරුවරේ කම්භවිච්ච නිසා අපිට හොඳ ගුරුවරේ කම ඕන දෙයක් කරගෙන හිටපියව කිය අපිට ගිවන අපි මේ සිවුරෙම්ම නිරේට පාරහදායි එනිසා සමාජයට ගුරුහරුකන් දෙන කෙනෙක් අවශ්‍යිතාව දයෙනවා පිම්පව් දන්න. ගුරුවරුන්ගේ අවශ්‍යතාව තින පිම්පවදන්න පුතා මේක පවා. අම්ම මෙහමයි දුක්කකිදින්නේ තාත්තා මෙහමයි දුක්කකිින්දින්නේ ඔයාලට හොඳ නෑ මෙහෙක. අද කාලේ මානොව හිමිකන් කතාව ඉස්සරහට ඇරන්. ළමුුව ළමයි කොච්චර විනාසුනත් ගුරුවරු වාහක බල්ලාගෙන ය ලෝකයක් බිහිුණා. පරණ ගුරුවරුන්ගේ හිත් පෑරෙනවා ඇයි පරණ ගුරුවරු ළමයකගේ පුංචි වැරද්දත් දන්නුවන්දීලා හැදවා ඒ ලෝකෙ දැන් නැතුව ලමයා කටගහග නනකුට ගුරුවරයත් එක්ක අනේ අරහිංසක ගුරුවරු නීතිය කියන එක දැක දැ නහට වෙන්ට වෙලා ළමයිට වන්දිග වන්ඩ වෙලා කරන්න දෙයක් නෑ එනිසා මේ පංහදුන හොඳමදේන ආය වනසු ලෝකකට එ නැති එක ආස කරන්නන් එපා මේ කහම කාම මණ්ඩ ගොහොරුවට පිම්පව් විශ්වාස කරන්නෑ මිනිස්සු. තමන්ගේ බිරිඳට පිවිතුරු ආදරී ස්වාමියට පිවිතුරු ආදර දරුවන්ට පිවිතුරු ආදරී දෙ නෑ. තමන්ගේ පුතා වැඩියෙන් කනවා කියල ලඟතිින් අම්ම කෙනෙේ දරු අදාළ ගිහිල්ලා වැඩිපුර කනවා කියලා. දරුවන් ඇයෝක ලඟ ගිය එකටවේගේ. ල්ල වැඩිපුර කනවා කියලා අම්ම දාලගිහිල්ලා. ඉස්සරිතින් අපිත් එහම ගෑව තමයි. දරුවන්ට බට්ටික දීලා දංකුඩ කාල වතුර බීල අම්ම ලතාත්තල හිටියා. එහෙම ඊට පුලෝක ඇත්තේ එපා. ඉස්සර එහිෙ ආදරි දැන් වෙනස් මට මතකයි අපේ සල අපි ස්කෝල යන කාලෙ සේල ඉන්ටෙවෙල් එක ගුරුරු උමනහරි ගෙනාපු කෑම කනවා. ඔනු සැන්විචෙස් තියෙනවා පාන් තියනවා මනොහරි මොනොහරි දේවල්. කාල ටිකක් ඉතුරු කල්ල කොලේකින් වහලා ඉල්ියටැවිල් අපට කතා කරලා තිෙනවා කියනවා. අර මේ සුඩු මොනහරි තියෙනවාද කිය බල්ල අස්කරපල්ල ඒ ඇ අස්කර ගඩු මන වනව මොනුහරි කණ්ඩ දෙන්න. මන්ගේ ගුරුවරුන්ගේ ආදරේ වන්ද. ගුරුවරුන්ගේ ආදරීමට ලැබුණා. ඉතිං ඒකයිත් දුක අද මේ පුංචි දරු පැට්ටු. මොනොවන් දන්නතුව මනුසුලෝ කිටාවට පස්සේ. මේ මනුස්ුලෝකි කාම මඩ ගොහරුවෙන් පින්පව් කතාවක් නැතුව තෙත් ගතයක් හිතට දෙන්න නැතුව පෝන් එක විතරද්දායද්ද කලාට පස්සේ මුන් කොහේ නං යාවිද. රජුරුවෝ පිළිගන්නව නැති තැන රහතන්වාස කරුණක ජතවන කත්තරනකෙවා රජතු ආද්‍ය කොලු තියාගෙන දන ගහල සාදුකරදිීල කිව්වා ස්වාමීණී පල්ලවෙන්නේ උපමහාවෙන් අර ඉරාහි හඳයි ගැන කියනකුටම මගේ අදහස නැතිවනා කෙවා. ඉරහද දෙවිවරු ගැන කියනකොටම මැරිල ගිහිල කෙනෙක් උපදනවා පින් පව්තියෙනවා කියෙන මගේ හිතට ආවා. මගේ දෘෂ්ටිය පලවෙනි උපමාවෙන්ම නැති වුණ. ඒත් ඔබ වහන්සේ ලස්සනට ධර්මයේ විස්තර කරනයක අහන්ට ආසාවට තමයිකවා මං කතාව එල්ලිය ලිගිය බනාහන්ද ආසාාවට කිවෝ. ස්සාමේනි මං බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්මය සරණයනවන් සංගරත්නය සරණයනව කියළ තෙරුවන් සරණ ගෙහිල්ල මිත්‍ය දදුෘෂ්ටි අත්තැරයා. අත්තහෙරල්ල සේවිකඇන්ඩික ඕන තරන් දන්දීපල්ල කියලා ඉඩවස්සය සේවිකයව දන් දුන්නා හැබැයි පිහතුන එක වැරද්දක්ව වුණා රජතුමා දන්දෙන්ද කියලකිව්වට රජතුමා දංහලට ගිහිල දම් බෙදවෙ නෑ තියෙන දෙයක් දීපල්ල කිව්වා තමන්ගේ අතින් දුන්නේ ප්‍රනීතව දුන්නේ සකසල දුන්නේ රහදන් වහන්සේ නමක්ගේ බණහාපු පිනට මිත්‍යා දෘෂ්තිය අත්හැරකු පිනට දන්දුන්න පිනට දෙවියන් අතරිපදුනාා මහා බලවත් සෙම්පති කෙනෙ ඒ දෙවියන්ගේ නම සේරිස්සක ඒ දෙවියෝ දැන්ෙන්නේ මනුස්වුලෝකයේම විමානයකි ඉන්නවා. සේරිස්සක දෙවියන්. කොහෙද කොහෙදඉන්නේ කාන්තාාරයක ඉපදනා. අරාබයේ. වැලිකතර ආරාවිය පැත්තේ ඒ භූමියට අධිගෘහිතව ඉන්න දෙව ඇතමයි සේරිසක දෙවෝ බනහාපු කෙනෙ පුදුමේ මට හිතනේ පිම්පව් විශවාස නොකරන මිත්‍යාදෂ්ියක ඉඳලාක් හැබැයි ගොඩ ගියා ඒ වනාට ආයෙත් ඉපදුනේම පිම්පව් විශවාස නොකරන භූමියක හැබැයි තමන් පිම්පව් විශවාස කරනවා එතකුට එයාට පේනවා සේරිස්සක දෙවියන්ද පින්පව් විශාස නොකර ඒ විලේච්ච ජාතිය කරන පව් පින්පව් විශාස නොකට ඇයි ඒ එයාල කියනවන තමන්ගේ ආගම වෙනුවෙන් උඹලා අනිත් අය මරපල්ලා එතුට උඹලාට දිවිය ලෝකෙන් දිියාගනාව ලැබෙනවා කියලා ඒ මිත්‍ය දදුෂ්ටියට මනිල්සු ඝාතනය කරන ඇයි ඒ දවියලෝකයේ ඉන්දනම් මෙහෙමින්න්න ඕන මෙහෙමින් ඕන කිවුට ඒ දේවල් කරනවා. ඉතින් ඒනිසා අපි ඒවාගේ දෘෂ්ටියකට වැටෙන් නැතුව ලෝක සනාතන සත්‍යය දහම බුදුරජාණන් වහන්සගේ ධර්මයෙම අපිට ඇහෙද්දී වරද්ද ගන්න නඟ පම්මි පාර. අපි කරන දේ අපිට එනවාමයි කටින් අනිත් යට ගැරැහවොත් අභූත චෝදනා කරොත් කටකුණුවෙලා උපදී කටෙන් කරන පවු අතපයි අනිත් අයියට දික්කරනවාද ඒ විදියට අතපයි උපදී. ඒවිදියට අතපයි ඇතුව උපදී. ඒනිසා පංහතුන අපි කරනදේ අපිට එනවා. හොඳකළොත් හොඳ එනවා නරගකළොත් නරක එෙනවා. යාදිසං වපතේ බීජන් තාදිසන් හරතේ පලන් මොනවද වපුරන්නේ ඒවමයිනෙලාගන්නේ. කල්ලයාන කාරීච කල්ලයානං පාපකාරීච්ච පාපක. හොඳ දේකළොත් හොඳ දේනව නරකදේකළොත් නරකදේනවා කියවා කියෝ යන්නනෙමී තියෙන්නේ තමන්දිහ බලන්ඩ මංකරන්නේ හොඳද නරකද කියලා. මම කරන දේවල් හොඳද නරකද. න් කරන දේ තමන්ට එනවා මයි. තවත් කෙනුට තමන් කැපිල්ලක් දැම්මොත් එහෙම තමන්ට්‍ර සමාජීහලට යනුට සසරේම කැපිලියේවි. තමන් කෙනෙකුට වංචා කළොත් තමන්ට වංචා කරනයි බිහිවේවිී. තමන් අනිත් ඇයට ඉරිසියා කළොත් මොකක්වොත් නැති වෙලා නින්දා අපහසු විදිින විදිට උපදී. ගරු කළ යුතු සෑය බෝධිය සංගයාට ගරු නොකොළො නීච කුලයක උපදී. කරන්න දෙය නෑ ප්‍රාණඝාතය කොළ උපනූපන් ජීවිතය අඩු අඇසින් මැරරි. ග්සා කලොත් උපනූපන් ජීවිතයේ තමන් අම්ම කෙනෙක්ගෙ බඩයහිම මැරිලයයි. දිවකින්නම් බොරු කියන්නේ වංචාව කරන්නේ ඒත් දිව නැතුව උපදී. ලෝකෙට මුදා හරිනදී තමන්ටම පහුලැබෙනවා. විශ්වාස කරන්න මැරිල උපදිනවා. මැරිල උපදදි නැත් අම්මම් මහන වෙන්න. ඇයි කල්්‍යයානදේ පුරුදු කරන්න ඇයි ගුරුරු ඇසුරු කරන්නේ ඇයි වැදවෙද යන්නේ ඇයි බණකී කිය යන්නේ. මැරිල උපදිනවා. ඒ උපදින ලෝකෙට පොදිගහගන්න ඕන්නෑ තවත් පව්. ඇයි අපි සංසාරය පව්කරපුේවා මදිද. පව් මධිවෙලාද පිවාත්මේ මිනිසුන් පව් කරන්නේ? අදවත් හැදෙන්ද. මේ බනහල ජීවිතය එක වැරද්ද කරිහදාගන්න. ජීවිතය වෙනස් කරගන්න ඇබැයි මතකතියාගන්න පොඩ්ඩක් කරි හිතට මේක දැනනේ මේ බණපදි අහපු නිසා. හැමදාම බනැහුවොත් ගොඩා දෙවල් දැනින්ට ගනෙවී. ගිනිපුදන බ්‍රහ්මනයා ගිදර නිෙවන් නැතුව දල්වා දල්වා යාග කරන වගේ. එක දවසක්ව බනපද ඇහෙන් නැතුූ ගෙවින්ට දෙෙන්තිපා. බණපදයක් ඇහිෙන්ට දෙන්ට කංවලට. කංවලින් අහපු බොරු පච ඇති ඇහුවා. දේශපාලන කතාක් පැය ගණන් අහලාහලා ඉඳල අවසාන දැන් ඔන්න පචේ බලාගෙන ඉන්නවා. ඇති දැම් මේවා. මේ කංවලකුණු ෙ මලකඩ ධර්මයේ නැමැති සීතල දිහධාරින් හෝදලදාන්න අද ඉඳල් හැදෙන්ද පරණ ඔක්කෝම් අමත කල්ලදාඩ වැසිකිලි කරලා වැසිකිලි පෝච්චි දිහා බලායින් නැතුව ඉක්මනට ප්‍රිස් කරල වතුර ගහල් අයින් කරන වගේ පරණ දේවල් මතක්වෙ ඉක්මට අමත කරන්න තමන් හැදිච්ච විදිහ වරදිීන් නැගිහිටලා දැන් හොඳ කෙනෙක් වෙලා ඉන්න එන්නේ එක මේ සෑහ මල්සරසලතිය නොෝ බලායින්න වගේ බලායින්ඩ. තමන්ගේ හොඳ දේදිහා මේ මල් සැරසිටි වගේ බලායින්ද. තමන්ට වැරදිච්ච දේව අසූජගරපු දේ වතුර ගහලදාන වගේ ඉක්ම න අමත කරන්න. ඔට පරණ වැරදි අත්හැරගන්න ඕන්නේ ඔබගේ වීරිය. ස්්‍රද්ධාව මේ දහමාහනයක එච්චරය ඔබට ඕනන්නේ. ආයාය මත් පරණ මඩ ගුහුරුයි වැටින්ඩිපා. මැරිලා ඉපදිනවා පින්වත්න අපි කරනදී දායාද වෙනවා. හොඳ කොල්ොත් හොඳේ නවා නරග කලොත් නරකෙනවා පින් පව් කියල ද අත් තියෙනවා පුංචි දරුවන්ට කියල දෙන්ට පින් පවතිනවා කියලා. ච ි ැස්සටත් මෙහෙම ගැහුවත් පාපයක්ත් තිනවා කියල කියල දෙින්ද. කැල්නිිතිස්ව මහරහතන් වහන්සේ තෙල් කටාරමක තෙල් නටවද්දී තෙලෙෙන් පැහිපැහහි පිරිණවම් පැවේ. චූටි ළමෙක් වෙලා ඉන්න කාලි කිරී උනුකරන කිරී එකට මැස්සෙක් දාලා. පොඩියකත් කරන කරමේ එනවා. සෙල්ලගරද්දදි පුංචි ළමෙක් වැලිටික් එකතු කරල චෛත්‍යයක් කියල හිතල වැඳල දන ගහල මල් ටිකත් කියල වැලි ගොඩකට ඒ පිනෙන් තමයි කාවන්තිස රජ්ජුරුවෝ සේරුවිල සෑ හැදිවේ වැිසෑයක් හදපු පින්බලයට පුංචි ඇයුත් කරන කර්ම ඒවිදියට විපාග දෙනවාන මේ මහායවුන් කරන කරම කෙසේනම් විපාක නොදීතියයිද. අපේ ජීවිතය වෙනස් කරන මහා ස්තූප වැඩන්නවා. මේ අතිම් මල් පුද පුදා වැඳ වැඳ ජීවිතය සුද්ධ කරන්න. මහා බෝධි ලියලලා අදටත් වැඩෙනවා ඒ බෝපත් අයිංකර කර කෙලිස් දුරු කරන්ට. සඟරුවන අදටත් වැඩඉන්නවා ඔබගේ දංහැන්ද වහඳලා ඔබගේ සුගතිය පිණිසු කුසල් පුරවන්ඩ. ඔබ දහරමේ සතති අහන්ඩ කැමති නම්. ධර්ම දේශකාණන් වහන්සේලා ඉන්නවා ඔය සවම්පත්වලට පිපාසේ සංසිදනකල් බණ කියන්න. ඔබ තෝරාගන්න කුමක්දපත් කුමක් දයහපත් කියලා. මාන්‍ය අත්තරලදාන්නට පරණ දෙවල් අත්තරලදාන්න උඩගුකන් අත්තරලදාන්න මැරිච්ච ගමන් ඉවරයි. තෝදය කියෙන බමුණනත් ඒගෙතරම බල්ලෙක්වෙලා ඉපදුනාා. ඔය මාන්‍යෙන් උදුමගෙන ඉන්න ගෙවල්ලම පූස් පැට්වෙලා උපදී. තමන්ගේ දරුවන්ගේම පාපහරින් ගුටිකන්ඩ ඔයි රැස් කරන හැම දෙයක්ම තව අඔුරුදු සීයකින් ඔයාල දන්නෙත් නැති දැකපුත් නැතියි පරිභෝග කරන්නේ. පරලෝ මොනවාද රැන් යන්නේ පවුනම් කරන්නේ පාපෙන්ත්නේ හොඳ දේකළොත් හොඳ නර දේකොත් නරකදේ. දවස පුරාවටම රැස්කරගත්ත පින්බලින් අපිට කුසල් දෙියුණු කරගන්ට වාසනාව ලැබේවා නිවන් දකිනා මොහොත දක්වාම සත්පුරුෂ ඇසුර ලැබේවා සත්පුරුෂයන්ගේ ඇසුරේ අපිට ජීවිතය අවබෝධ කරගන්ඩ ලබේවා වරදිින් නැගී හිටින්ට ලැබේවා. මේ සසර ගමන නවතා සසර දුකින් දහන්ුවෙන්ට නිවණින් සැනසින්ට වාශනාව ලැබීවා මෙවැනි ධර්මදේශනාඇසීමට අප නාලිකා් සමඟ එක්වන්න බුදුබණටේවි සස්ක්‍රයිප් කරගෙන යන්න.